ජීවිත දසහන් ලාාවව ලාම්පු ඩොක්ට විශේෂාන්ගේ හරියටම මේ වෙලාවට අරගෙන නවාක් කියෙන කාරණය බොදන්නවා. අදත් ඔබගේ සෞඛ්‍ය වඩුවෙන් ඔබගේ ලෙඩ රෝග සම්බන්ධය ඔොබට යහපත කරට ඔබට ස දාහි තත්වයක් උදාකරගන්ට කළම්ට ලිෂන් හැදයක් සම්පාදනය කරලා තිබෙන්නේ අපේ ආදරනී වෛදතුවා ඇදිරිට පමිල්ලා ඉන්න අදත් ගොඩක් දේවල් කතාබහ කරට සූදානම් ගොඩක් කරනු කාරණ ඔස්සේ තාත කරන්ට සූදානම් මේ අරම්ප කරට සූදානම් වෙන්නේ කළම ඩොක්ට විේෂාන්ගේග. හද දවසේ කතා කරන්න සුශේෂීූ මාතතු කවක් තෝරාගත්ත. අද වර්තමාන වනකට රට ලෝක හැමෝටමතිෙන් ව විශාල ගැටලුවක් සම්බන්ධින් තබයිතා කරන්නේ අරෝග්‍යයා පරමමාලාබා කියෙලාප හ තිබ නනි රගිකම තමයි අපට තිබෙන උතු ලාබය. අපි කොචරහරි හම්රත් අපට සතු ෝ දෙෙසාපි කටයුතු කරත් අප නි රෝගීකමහරිහැි නැත් නම් අපට කවදවත් සතුරුවෙන්ට ලැබෙන්නේ ැහැ අපට තිබෙන ලාවය ඇය ඒනි සසාමතයි ලාමමුටලිශෂන් අප ඔබ ගැ හිතලාන ගන්තරෙන් මේ කටරු කාරණ කතා කරට සූදානම් වෙන්නේ. අදත් විශෂී මතුකවක් පිළිබඳ කතා කරනවා. විශේෂෙන් මංගට ඒකාරණය මුලින්ම කියන්න අදි කතා කරන්න හැමෝට මද වර්තමානය වෙනකට වයිස බේදයක් නැහ මේ කාරණයට. දියවැඩියාව දියවැඩියා වෙතලින් එහ ගයාට පස්සේ මන තත්යක් ඇැතිවෙන්නේ කිය කාරණන පිබඳතුම කතාරට සුදානම්වෙන්නේ. කළම්බුට ලිවිශෂන් අ අපත් එක් මුලදම් එකතුළු පිරිසට නම් මේමුණ අලුත් නැහැකාලෙක පස්වන ිත ත් සම්පදයන කලළබට ලිශෂන් අපිුවෙන් විදස්ග වෙලාන්න පයාාරන ප්‍රේක්ෂකෝ බෙනුවෙන් ගොඩක් ේවල් කතතාහරට ඔබ ගඩක් දේවල් කියයාාදෙන්ට ිාදරණිය වෛද්‍යතුවා මදිලට පමිල්ලයින පරම්පරික හා අයුරුවේද පාදිධාරී වෛද්‍ය. ිය රත්න පාල වයිදදිතුන් ඔන්න මදිට ඇවිල්ල එන්න වයිද තුමන් තුමවා අයිබෝන්ගේල මදි අයි අයින් තීර්ගායේවා සියලු දෙනාටම මම පළමුුවෙන්ම ස්තතිවන්ත වෙනවා කලාාබු ටෙලිවිෂන් වරට නැවතත්ම ටාරාධනා කරා. මම ගෞරෝ පූර්යකව ස්තුතිය මේ පසුගේ කාලි මං අවුරුද්දක් විතරමයා ආයතනයට ඇවිල්ල මගේ කටයුතු මම කරා මේක ඒකෙන් මහ විශාල සේවයක් වනාා මේ රටේ පිටරටායට මේ රටයායට මහ විශාල සේවයක් වුණා මේ රෝගේයේ පිළිබඳව මහ විශාල දැනුමක් ලබාගත්තා ඒකෙන් සුවවෙච්ඡාය අනන්තය ප්‍රමාණයි ඉතිං. නැවතත් මට අවස්සාාවදීම පිළිබඳව නැවත නවතත්ෂතිවන්ත වෙනවා මේ ආයතනයට කළම් බපුට ෙලින්ලට අනිවාරයෙන් ඔබතුමාගේ වටිනකම දන්න නිසා තමයි පි බතුම රදනරේ ප ඔබ ේ ව බද වි කර පා ේක්ෂ ප ක්ෂ ව ර න පාදර ේක්ෂෙන්න් තු ම ගතාරන්න පුළුව එක ගොඩක් ප වටින ොකද. ඔබට තිබෙන රෝගාබාධ ගැටලු සම්පාදයෙන් බතුමාට කතතාා කරට තොට හැකක් තිබෙන වයිද තුින් අපි මාතෘකාව තමයි මේ දිය වැඩියාව සම්පාදයෙන් එතරින් එහාට ගිහිල්ල දිය වැඩිය උත්ස වුනා මොනෝදවෙන්නේ කියන කාරන අපි කතාහ භාතර තුර කතා කරමු මේ දැන් අපිත කළුතුනුත් පිරිසක් එකතු ඇති ැියට ශනඇ මහිතය වැඩි පිරිසක් එකවේ නොමොකද ශ්‍රී ලංකාව තුළත් මේක මේ ලයි වැඩ සටනක් වශය යනව අපට ඉදිරිද අපිට කතාබා කරට හැකාව ඒ පේ ඩ සහනට එදේවල බ ොටමතත් කරන්න ද අපිට වෛද්‍යවරයෙක් අපි මැදිරයට ගෙනන්නේ අපිට උගරේ ලොකු විශවාසයයක් තිබෙන අපේ ආදරන ප්‍රේක්ෂකයන් කරෙහි සේවයක් කරනවා කිය ක් වයිද . ඔබතුමාගේ මේ ගැෙනගෙන තියන දේවල්. ඔබතුමාගේ පාරම්පරිකවල ලිලතිබෙන රුමේ සබන්ධයෙන් සාහිතනින් හට ගිහිල් බතුමාාව මේේ ඔබතුමා අධ්‍යනය කරලා තිබන කාරන පිබඳව ප අපිකක් දනගන්නඩ ැමති දමන මොදේ ආදරන ්‍රේක්ෂකයන් දවල් දැනගත යුතුයි යොබතුමාගේ ප්‍රතිකාරකටයතු හන්ඩලින් ඔබතුමා කෞුද මොනෝවද කරලාති දේවල් පිළිබඳව දැනගඩ සාහතිකයක් අපි ලබාද ඔබතුමාට මේ දේල් නිවාරන ග න . මම පළමුුවෙන්ම කියන්ඩුවන දකුණේ බද්ධගම කීම්බියල වෛ්‍ය බයේරත් බේ වෛද්‍යරත්න වෙද මහතා කියන්නේ මගේ පියා. මගේ පියාගෙන් පරම්පරා වෙදකම තමයි මා මෙතන වඩාත්ම මේ මා කොච්චර බටහිර වෙදකම ඉගෙන ගත්තත් ආයුර්ේදයගෙන ගත්තත්. ද්‍රවිඩායට රුමවෙච්ච ඒ සිද්ධ වෙදකම ඉගෙන ගත්තත් යුනානිි වෙදකම ඉගෙන ගත්තත් අකුපංචා නස්තේසියා මේ ආදී වශයෙන් විවිධ වෛද්‍යකරම හදඇරවා නමුත් මේ පියාගෙන් ලබ ලදදේ තමයි මේ විශ්වකර්ම වෙදකම ම මේ කරන්නේ මගේ පියාපි දකුණේ බද්ධගම කීම්පියල එහෙම වනාට මගේ පියා වෙදකම ඉගනගෙන තියෙන්නේ උඩ රට කළුබුලු ලන්ද රජමහ විහාරය. ඒ කැප්පිටි පොල බොරලන්ද තියෙන්නේ බොරලන්ද තියෙන්නේ. ඒ මේ රජමහ විහාරය අදත් එතන යනවා මේ තියෙනවා ඒ රජමා විහාරය ඒ විහාරය මේ එකදස් අටසිය මේ පණහි හිඉදලා පැවතෙන්නස ඒ පන්සල ඒ කාලේ මේ වෛද්‍ය විද්‍යාලයක් වගේ මේ බොහොම විශාල විදියට තිබිච්චා ආහිතනයක් එක. මේ බොහෝ වෙලාවට මේ සෑහෙන මේ භික්‍ෂූන් වහන්සේලා මේ රටේ ඉතිහාසේ උගක් පන්සල් වෙහෙර විහා රාශ්‍රිත වනය සිංහල වෙදකම තිබනේ ඒක නිදසුන තමයි එතන ඇතුල් වන තැන බෞන්්ඩේශන් එකේ මේ කොටලතිය නෝ ගලේ එකදා සට සිය පණහා කියලා. ඉතින් අපි ඒක අපි සියවටනයක් වශයෙන් අපි පවතගෙන නොෝ දන්නවා මේක අට සිය පනහහිදලායි තිබුණ කියලා. ඉතින් මගේ පියාගේ ගුරු හාමුදුරුව තමයි අබේ වෙල සාරාණන්ද වෙද හාමුදුරුවන්. ඒ සාරාණන්ද වෙදා හාමුදුරුවන් යටතේ තමයි මගේ පියා වෛද්‍ය ක්‍රමය ඉගන ගැතින්නේ. එතකොටට ඒ පියාගෙන් ලද උරුමය. මම කුඩාකාලඉදලා මගේ තාත්තා ලෙඩ්ඩු බලනවා, මම ස්කෝලරිල ආවාහම මං හාවසරුවේ කෙලින්ම යන්නේ එතනට පියත් එක්ක දන් තාත්තා කසාය ලිව්වාහම මම තමයි කසායටික කිරල කල්ලා මේ කසාය හදල දෙන්න. ඉතින් මං වෛද්‍ය විද්‍යාලයට ඇතුළළත් වෙනකොට එකදසු නම සය හැත්තෑවේ ඇතුළත් වනේ. හැත්තෑවේ ඇතුළත් වෙනොට තාත්තාගේ කසාය බෙහෙත්්ටික ඔක්කෝ කටපාලක්. දැම්මගේ මතකෙ හැටියට තාත්වටනම් මේ කසායක තුන්දාහක් විතර පාඩන්තිබුටු. ඉතින් මම මට පන්සීයක් හයිසීයක් කිවතින් ඒකත් ඉතින් ඇත්තටම මේ සත්‍යයිදි කියලා තිතරෝ මොකද මට එච්චර මේ ප්‍රමාරයක් තාමත් මන්දවසින් දවස දැන්දැන් මේ සමාජයේ. මේවා අපෙනුත් ඈත්වෙන්න හේතුකාරණාවන්නේ ඒකයි ඉස්සර ඉතින් අපි කෙල්ලින්ම තාත්ථ කසාලිය නො දෙනෝ දැන් අපි මේ අෞෂධවර්ග නිෂ්පාදනය කල්ලා දෙනවා. එතකොට අර අපට ටිකක් ඒවත් එක්ක තියන ගැටන සම්බන්තාවේ අඩු වනාා. ඉතිං ඒකත් අභාග්‍යයක් අපි මේ සලකන්ය නමුත් ඒවට හුඟාක්ම සමාජයේ වන. මේ ක්ෂනික ප්‍රතිකාර සොයායා මේ ප්‍රතිඵලයක් වශයෙන් වෙච්ච දේවල් නමුත් මම මේ වෙදකමට අවශ්‍ය ටික මං සියලු දේ තාත්තක දේ ඉතා ඉහල විදියට කරලා ලෝකේ විශ්වකර්ම විදියට කවුරුත් නොකරන වෙදකමක් මේ මේ විශේෂයෙන් දිය වැඩියාව කොල ස්ට්‍රෝල් හාහද රෝග බෝ වෙලාවට මං බටිහිර වෛදදුරුත් එක් විශ්ව විද්‍යාලවල පර්ේෂණ කල්ලා එදා මේ යිුේද අවරුදු දාස්ගානකට ඉස්සල්ල කියපු දත්. පියාගේ ඒ වෙදකම තුළින් සනාත කල්ල පෙන්න්නනු. එතකොට ඒක තමයි මේක විශ්කරම වැඩි. ඉතින් ඒ බැලුවවා හම සීයට සීයක් විද්‍යානුකූලව දැන් තාත්තා කසාය ලියලා ලෙඩ්ඩු සනිප කළා. තාත්තට මේක ලෝකෙට කියා දෙන්න තාත්තා මේ බටිහිර වෙදකම ගෙනගෙන තිබි නැහැ. ඇත්තටම මුලදිම දැනගණ්ඩෝන මේ කතා කරන වෛද්‍යවරයා කෞද්ද කෙබදුුද මොකක් අධ්‍යාපනය නැත්තන් මංගැන මංගන්න ප්‍රතිවාය ඒ මගේ ප්‍රතිකාරය හරි කියල හිතන්න වෙන්නේ මං ඒ ගත්තා අධ්‍යයනය තුළේ. ඇත්තට මම මේ මූලික වශයෙන් මගේ මේ හැඳින්වීමේදී දක්වන්නේ මේ ඔබ දකින මේ රූපරාමුවෙන් පෙන්නන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද විද්‍යාතවය. මේ රූපරාමුවෙක්. මේ රූපරාමුව තියෙන මේ විශ්වවිද්‍යාලය එකදස් නමසය විසි නමේ ඉඳලා පැවත්තෙන ආයතනයක්. එකදස් නමසය විසි නමේ මේ ආයතනය පටන්ගන්නකොට, ඒකේ ප්‍රධාන ඒ කාලෙ හැටට ප්‍රීන්සිිපල් විදහල් පති ඉදලති යනය මූලිකවම බටහිර විශේෂඥ වෛද්‍යවරයක්. ඒ ඉන්දියාවෙන් ආපු වෛද්‍යවරයෙක්. එතකොට ඒ ආයතනය ඒ කාලේ පිහිටවනකොට ලෝකයේ යම් කිසි වෛද්‍ය ක්‍රම තිබුණනං කීපයක්. ඒ හැම එකකම මේ අධ්‍යයනය ලබන විදිහයට තමයි ඒ පාට මාලාව සකස් වුනේ. ඒ අයි මේක විශේෂය. එක දස් නම සිය විසි නමේ ඉඳලා මේරටේ ඒවකට හිටියනම් පාරම්පරික දේශීය වෛද්‍යවරු ඒ දේශීය වෛද්‍යවරු එතන ආයතනයට උගන්නන්න ආවා. පරම්පරාවෙන්දකම. ඊළඟට ආයුරේදේ ඉන්දියාවයට ගිහිල්ලා ඉගනගන ආපු වෛද්‍යවරු එතන උගන්නන්න. ඒ වගේ ඉන්දියාවෙන් ඩොක්ට පාටක් වැනි වෛද්‍යවරු මේ ආයතනේ පටන්ගත්ත උගන්න. Molකා in